ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ බොහෝ දෙනෙක් වැඩි වශයෙන් නොදන්න ඉතාමත්ම ධනවත් දූපතක් පිළිබඳව. මෙය කැරිබියන් මුහුදේ කියුබාව ආසන්නව පිහිටා තිබෙන දූපතක්. අපි මීට පෙර වීඩියෝ කිහිපයක් සිදු කළා බ්‍රිතාන්‍යයට අයත් විදේශීය පාලන ප්‍රදේශ පිළිබඳව. ඇතරම අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වන මේ ඉතාමත්ම ධනවත් දූපතත් බ්‍රිතාන්‍යයට අයත් විදේශීය පාලන ප්‍රදේශයක් විදියට නම් කරන්න පුළුවන්. නමුත් මේ දූපත තුලත් පවතින්නේ බ්‍රිතාන්‍යයට අයත් වෙනත් පාලන ප්‍රදේශවල වගේ සෑම පරිපාලනයක්. ඒ වගේම මේ සැලකෙන්නේ බ්‍රිතාන්‍යයට අයත් සෑම පරිපාලන කලාප අතරින් ධනවත්ම පරිපාලන කලාපයේ විදියට. උදාහරණයක් විදියට මෙහි ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය මහා බ්‍රිතාන්‍ය වගේ දෙගුණයකටත් වඩා ඉහළයි. ඉතින් මේ ඉතාමත්ම ධනවත් සුන්දර දූපත හඳුන්වන්නේ කේමන් අයිලන්ඩ් නමින්. අද වීඩියෝවෙන් මේ සුවිශේෂී සෑම පරිපාලන කලාපය පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. කේමන් අයිලන්ඩ් ප්‍රධාන වශයෙන් දූපත් තුනකින් සමන්විතයි. එම දූපත් හඳුන්වන්නේ ග්‍රෑන්ඩ් කේමන්, කේමන් බ්‍රෙක් සහ ලිටල් කේමන් නමින්. අගනුවර සහ විශාලම නගරය පිහිටා තිබෙන්නේ ග්‍රෑන්ඩ් කේමන් දූපත තුළ. එය හඳුන්වන්නේ ජෝර්ජ් ටවුන් නමින්. මෙම දූපත්වල සම්පූර්ණ විශාලත්වය වෙන්නේ වර්ග කිලෝමීටර් 259ක් පමණයි. ඇතරම වෙනත් කැරිබියන් දූපත් වගේම මෙයත් භූගෝලීය වශයෙන් ඉතාමත්ම සුන්දර දූපත් සමූහයක්. ඒ අනුව මෙය සුදු ඇලි සහිත වෙරළ තීරයන්, කොරල් පර සහ සමුද්‍ර ජීවීන් සඳහා ජනප්‍රියයි. 2023 වර්ෂයේ වෙද්දී කේමන් දූපත් තුළ සිටින ජනගහනය 71,432ක් වෙනවා. එම ජනගහනයෙන් 42.7%ක්ම සිටින්නේ මල්ටි කල්චර්. ඒ අනුව මෙහි ජනගහනය සහ සංස්කෘතියේ විශාල විවිධත්වයක් දැක ගන්න පුළුවන්. මීට අමතරව 23.1% කළු ජාතිකයන්, 21.4% සුදු ජාතිකයන් සහ 9.1% ඉන්දියන් සම්භවයක් ඇති ආසියානුවන් ජීවත් වෙනවා. ඇතරම මේ දූපත් තුළ වැඩි වශයෙන් ජීවත් වන්නේ විදේශීය රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයන්. ඒ අනුව රටේ වැඩි පිරිසක් අදහන ආගම වෙන්නේ ක්‍රිස්තියානි. එම ආගම කේමන් ජනගහනයෙන් 66.9%ක්ම අදහනවා. ඊට අමතරව මෙහි ජනගහනයෙන් 2.4%ක් හින්දු ආගම සහ 0.4%ක් ඉස්ලාම් ආගම අදහනවා. රට තුළ වැඩි වශයෙන් භාවිතා වන භාෂාවන් විදියට සැලකෙන්නේ ඉංග්‍රීසි සහ ඉස්පාඤ්ඤ භාෂාව. කේමන් ආර්ථිකය සහ දේශපාලන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. මේ දේශපාලන වශයෙන් සැලකෙන්නේ බ්‍රිතාන්‍ය යටතේ පවතින සෑම පරිපාලන කලාපයක් විදියට. ඒ අනුව මෙහි රාජ්‍ය ප්‍රධානියා විදියට සැලකෙන්නේ බ්‍රිතාන්‍ය තුන්වැනි චාර්ල්ස් රජතුමා. නමුත් මේ සෑම පරිපාලන කලාපයක් නිසා මොවුන්ගේ දේශපාලන කටයුතු වලට මහා බ්‍රිතාන්‍ය මැදිහත් වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ අනුව මහා බ්‍රිතාන්‍ය විසින් මෙහි අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වෙන්නේ ආරක්ෂක කටයුතු වලදී සහ විදේශ කටයුතු වලදී පමණයි. ලෝක බැංකුව විසින් මෙය නම් කර තිබෙන්නේ ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් විදියට. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී මෙහි ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 91,392ක් වෙනවා. එය ලෝකෙ සියලුම රටවල් අතරින් ගත්තොත් ලෝකෙ 7 වෙනි ධනවත්ම රට විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ සෑම පරිපාලන කලාපයක් නිසා රටවල් අයිස්තුවට ඇතුළත් වෙන්නේ නැහැ. කොහොමුණත් මෙහි ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය බ්‍රිතාන්‍ය වගේ දෙගුණයකටත් වඩා ඉහළයි. අපි මීට පෙර වීඩියෝ කිහිපයකින් සඳහන් කළා විවිධ රටවල් යටතේ පවතින සෑම පරිපාලන කලාප පිළිබඳව. ඒවාට උදාහරණ විදියට අයිල් ඔෆ් මෑන්, ෆාරෝ අයිලන්ඩ්, හොංකොං සහ චයිනා මැකාව් හඳුන්වන්න පුළුවන්. ඒ හැම රටක්ම වගේ ඔවුන්ගේ ප්‍රධාන රාජ්‍යයට වඩා ඉතාමත්ම ධනවත්. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ මූල්‍ය සහ සංචාර කර්මාන්තය. කෙසේ වෙතත් ඒ අතරින් වැඩි ප්‍රතිශතයක් හිමි කරගන්නේ මූල්‍ය ශේෂ්ත්‍රය. ඒ අනුව මෙය කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි මූල්‍ය ශේෂ්ත්‍රය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ බැංකු රක්ෂණ ඇතුළු ආයෝජන අරමුදල් වලින්. ඒ අනුව කේමන් දූපත් තුළ පවතින්නේ ඉතාමත්ම හිතකර බදු ප්‍රතිපත්තිය. මීට අමතරව මෙහි සංචාර කර්මාන්තයත් යම් මට්ටමකින් පවතිනවා. නමුත් මෙය අනිකුත් කැරිබියන් දූපත් තරම් සංචාරකයන් අතර එතරම් ජනප්‍රිය නැහැ. ඒකට හේතුව විදියට සැලකෙන්නේ අධික ජීවන වියදම. මොකද කේමන් දූපත් කියන්නේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 90,000ටත් වැඩි ඉතාමත්ම ධනවත් දූපතක්. ඒ නිසා මෙහිදී කෑම බීම සහ එකමඩේෂන් සඳහා අධික පිරිමයක් යොදන්න සිද්ධ වෙනවා. මේ හේතුව නිසා මෙහි පැමිණෙන බවට සැලකෙන්නේ ඉතාමත්ම ධනවත් සංචාරකයන් සහ ව්‍යාපාරිකයන්. මෙහි භාවිතාවන මුදල් ඒකකය විදියට සැලකෙන්නේ කේමන් ඩොලර්. නමුත් මෙහි ඇමරිකන් ඩොලර් පිළිගන්නා බවට වාර්තා වෙනවා. මීට අමතරව මානව සංවර්ධන දර්ශකයන් සහ අනිකුත් සියලුම දර්ශකවලින් මේ දූපත් ඉතාමත්ම ඉදිරියෙන් රැඳී සිටිනවා. මෙහි යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පද්ධතියත් ඉතාමත්ම සංවර්ධිතයි. ඒ නිසා මෙයත් සැලකෙන්නේ ලෝකෙ ජීවත් වෙන්න හොඳම ඉතාමත්ම ධනවත් පරිපාලන කලාපයක් විදියට. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.